සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පොඩි secret method. ඒ කියන්නේ affiliate marketing වලට සම්බන්ධ method එකක් තමයි මම කියලා දෙන්නේ. මොකද මම කිව්වා මගේ ඉස්සරහ plan එකේ affiliate marketing කියලා දෙයක් තියෙනවා කියලා. හරි. ඔයාලට නිදාගෙන කියන්නේ ලෝකයේ අංක 1 online සල්ලි වෙන ක්‍රමය තමයි affiliate marketing කියන්නේ. මොකද product එක promote කරලා තියපුවාම ඒක sale වෙන්න අපිට මේ income එකක් එනවා. හරි. මේවා තමයි passive income. එහෙම නැත්නම් නිදාගෙන ඉඳියා සල්ලි හොයන ක්‍රම තමයි මේ affiliate marketing. ඒ වගේම YouTube. හරි. මම YouTube ගැන කියලා දීලා තිනවා video දෙකක්. ඉස්සරහට තව video ගේනවා අනිවාර්යෙන් ගේනවා. මොකද මේ स्किल मे यूट्यूब वीडियो हाथी समहार बीट स्किल मम कई फाइव मम कीलती स्किल गोमदी मैं फाइव तीन इवे मे अकाउंट तीन अद मम कीलि वालट अफिलियट मार्केटिंग मूलिक स्टेप सोशल मीडिया का खदा गण सोशल मीडिया के मम अद की क्वार प्लाटफॉम කොහොමද හරියට ට්‍රැෆික් එකක් ග්‍රෝ කරගන්නේ හරිද හරියට සීක්‍රට් එක කියලා දෙනවම ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා ස්කිප් කරන්න තෝ බලන්න හරි ඔයාලට අන්තිම වෙද්දි තේරෙයි මේ වැඩේ මොකද්ද වෙන්නේ කියලා හරිද මොකද මම තව මා ලබන අවුරුද්දේ පෙබ්‍රවාරි වෙද්දි ඇපිලියට් මාකටිං වලට බහිනවා අනිවාර්යෙන් පෙබ්‍රවාරි වෙද්දි බහිනවා සමහර විට ඊට කලින් වෙන්න පුළුවන් ඊට කලින් ඔයාලට ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න පුළුවන් පිරිසක් එකතු කරගන්න ඕනේ හරිද නිකන් ගියාට ප්‍රොඩක්ට් එක සෙල් කරන්න බෑ. හරි ජීවිතේට කවදාවත් බෑ. දන්න ඉඳ කියන්නේ ඔයාලට ඒ දේ කරන්න බෑ. ඒක නිසා ඔයාලට ඉස්සෙල්ලා අපි හදා තියන්න ඕනේ හොඳ ට්‍රැෆික් බේස් එක. හරි ඒක ගැන හොඳ මිනිස්සු පිරිසක් එකතු කරලා තියාගන්න ඕනේ අපි වට. අන්න ඒකට මූලික අඩිතාලම තමයි මම අද ඔයාලට තියවන්නේ. හරිද? ඒ කියන්නේ අද මම තියන්නේ ක්වාර එකෙන් තමයි ඉස්සෙල්ලා පටන් ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය කියනවා මේ ඔන්ලයින් සල්ලි හොයන්න බෑ කියලා. බෑ, ඇත්තනම් බෑ. නිකන් ඉඳලා කොහොමද සල්ලි හොයන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? නිකන් සල්ලි හොයන්න බෑ. දැන් මේවා gig එකක් දාලා වැඩන්න මේ gig එක නේද YouTube එකේ වීඩියෝ එක අද ගල්ලා හෙට සල්ලි හොයන්න බෑනේ. ෆයිව් එකේ gig එකක් අද දාලා හෙට සල්ලි හොයන්න බෑ. කාලයක් යනවා. ඇත්තටම ඉතින් මේ ඔන්ලයින් බිල් එක මම හැමදාම කියන්නේ කාලයක් යනවා. දැන් මට පුළුවන් මෙතඩ් එක කියා දෙන්න විතරයි. හරිද මට ඇවිල්ලා ඔයාලට බලෙන් කරවන්න බෑනේ ඔයාලගේ දෙට්ට ඇවිල්ලා ඔයාලට බලෙන් උගන්වන්න බෑ මට මෙතන ඉඳලා මේ ස්ටෙප් ටික මම කරන ස්ටෙප් ටික කියලා දුන්නේ නැගි එතනින් යහමට කිසිම දෙයක් කරවන්න බෑ බලෙන් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් උනන්දුවෙන් වැඩ කරන්න හරිද දවසට දැන් මම අද කියලා දෙනවා කුවාරකේ දවසට ඔයාලා ප්‍රශ්න පහකට උත්තර දෙන්න හරිද දවසර ඔයාලා ප්‍රශ්න පහකට උත්තර දෙන්න ඔයාලට ප්‍රශ්න හොයාගන්න පුළුවන් Google එකෙන් මම ඒකත් කියලා දෙනවා ඒ හැම දෙයක්ම මම අද කියලා දෙනවා අඩුම දවසර ප්‍රශ්න පහ ගන්න දාලා මාසයක් කරන්න ඔයාලට 1 මිලියන් වගේ ට්‍රැෆික් 1 මිලියන් පහ වෙලා ට්‍රැෆික් එකක් එයි හරි අනිවාර්යෙන් එනවා හරියට කළොත් 100,000ක් ෂුවර් කරලා කියන්නේ ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට හරි වැඩේ ගන්න හැටි බලන්න යමු ඉතින් තව දෙයක් ඔයාලට මම ආදරයෙන් මතක් කරනවා මගේ channel එකට subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා bell notification එක earn කරලා තියාගන්න මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන් ඉතින් අපි යමු අද වීඩියෝ එකට ඉතින් මං ක්වාර කෙනෙක්ගේ ස්පේස් එකක් හදන්න ඒ කියන්නේ ක්වාර කෙනෙක්ගේ account එක හදලා ඒක ස්පේස් එක හදන්න කලින් මම Google එකට ඇවිල්ලා ගැහුවා niche list කියලා හරි ඔයාලා දැන් niche එකක් තෝරගන්න බෑ නේද ඔයාලා Google එකට ඇවිල්ලා ගන්න niche list කියලා හරි නැත්නම් niches කියලා ගහන්න කොහොම ගැහුවත් එනවා හරිද මම list කියලා ගැහුවේ මෙන්න මේ වගේ ගොඩාක් ඔය කියන්නේ ගොඩක් පෙන්න නිසා මං list කියලා ගැහුවා හරිද එතකොට මේ එන දැන් මෙතන තියෙනවා 450 plus හරි ඒ කියන්නේ 450ට වඩා niche තියෙනවනේ ඉතින් මේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් art කියලා එකක් තියෙනවා ඒ වගේම health and fitness හරි sport එතකොට diet and weight loss ඔය වගේ විවිධ niche තියෙනවා ඉතින් ඔයාලා මෙතනින් එකක් තෝරගන්න හරිද social media හදද්දී niche එකකට හදන්න මොකද ඔයාලට ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න පුළුවන් එක නිච් එකකට හැදුවොත් හරිද ඔයාල නිකන් හිතනවා බියුටි එකට ස්පෝට් කරන්න වුවාට ගැලපෙන්නේ නැහැ හරිද ඒ කියන්නේ මට දැන් ගිහිල්ලා බියුටි ප්‍රොඩක්ට් එක ස්පෝට් එකේ සෙල් කරන්න බෑ හේතුව ස්පෝට් එකේ ඉන්න අය ඒ ප්‍රොඩක්ට් එක ගන්න ඒ ඔඩියන්ස් එක එතනින් කැඩිලා යනවා මිසක් හරි කීයටවත් ඒ ඔඩියන්ස් එක මිලදී ගන්න ඒ ඔඩියන්ස් එක එතනින් කැඩෙනවා ඒ කියන්නේ ඔයාගේ ස්පේස් එකට ආපු සෙනගත් ඕකෙන් අයින් වෙලා යනවා
ඒ කියන්නේ සෝෂල් මීඩියා එකකට ආපු සෙනග අයින් වෙලා යනවා. ඒක නිසා එක නිච් එකකට හදන්න, හදලා එක නිච් එකකට දෙයක් ප්‍රමෝට් ගන්න බලන්න. ඒක තමයි මේ ඔයාලට මෙතන මම අයිඩියා එකක් දෙන්න මේ ලිස්ට් එක ගත්තේ. හරිද? ඉතින් මම මෙතන මේ හෙල්ත් ඇන් ෆිට්නස් කියන එක තෝරගන්නවා. ඒ නිච් එකට තමයි මම වැඩ කරන්නේ. ඒ කියන්නේ අද මේ account එක හදන්නේ. ඉතින් ඔයා මම යනවා දැන් ඊළඟ ස්ටෙප් එක වශයෙන් QR එකට. මම හිතනවා ඔයාලට අර කියපු ටික තේරෙන්න ඇති කියලා. ඉතින් දැන් QR එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පේ. හරිද? මට මේ ඉංග්‍රීසි වලින් පෙන්නනවා. ඔයාලට පෙන්නන එකක් නැහැ. හේතුව මම මෙතන මේ Google Translate කියන extension එක ඇඩ් කරන් තියෙන්නේ. ඔයාලත් ඒක ඇඩ් කරගන්න web store එකට කියලා ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඇඩ් කරලා මෙතන ඉංග්‍රීසි කියලා දාගන්න. හරිද? දැම්මට පස්සේ මේ වගේ පෙන්නයි. ඊට පස්සේ මෙතන create an account by email කියන එක උඩ click කරන්න මෙහෙම. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි. මෙතනදී ඔයාලා මේ name කියන එකට ඔයාලා කැමති name එකක් දෙන්න. හරිද? මම මෙතන දානවා නිකන් මෙන්න මේව. ඔන්නෝම එකක් දානවා. ඉතින් ඔයාලා කැමති name එකක් දෙන්න. මෙතෙන්ට niche එක අවශ්‍ය නැහැ. niche එක ඕනි තැන මම ඉස්සරහට කියන්න. හරිද? ඒක නිසා video එක skip කරන්න එපා. මොකද ඉස්සරහට secret method ටිකක් කියලා දෙනවා. video එක skip නොකර බලන්න. හරිද? මෙතෙන්ට ඔයාලා කැමති name එකක් දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට email එකක් දෙන්න. හරි? හොඳ email එකක් දෙන්න. ඉතින් මම මෙතන ඊමේල් එකක් දුන්නා. ඊමේල් එක දීලා ඔයාලා මෙතන next කියලා දෙන්න. හරිද? next කියලා දුන්නාට පස්සේ ඔයාලා මෙතන කියනවා අපේ ඊමේල් එකට කෝඩ් එකක් ආවා. ඒ කෝඩ් එක මෙතෙන්ට enter කරන්න කියලා. ඉතින් ඔයාලා ඒ කෝඩ් එක මෙතෙන්ට enter කරන්න. දැන් එන කෝඩ් එකේ ඒ කෝඩ් එක මෙතෙන්ට enter කරන්න. හරිද? ඉතින් මම ඒ කෝඩ් එක මෙන්න මෙතෙන්ට paste කළේලා next කියලා දෙනවා. හරිද? next කියලා දුන්නාට පස්සේ මෙතන කියනවා password එකක් දෙන්න කියලා. ඉතින් හොඳ strong password එකක් දෙන්න මෙතන මම මෙන්න මෙව password එකක් දෙනවා. पासवेड पासवर्ड ඔයාලට මෙන්න මේ හරියක් වැඩේ. හරිද? හරියක් වැඩරොත් හරි නැත්නම් සමහරලාට පින්තූර තෝරන්නේ. එහෙම આવොත් ඔයාලා ඒක තෝරන්න එච්චර අමාරු නෑ. ඒක සමාන රූප වගේ තෝරන්න ඉන්නේ ඉතින්. ඒක තෝරන්න. හරිද? තෝරලා ඉවරලා මෙතන ෆිනිෂ් ඉට් කියලා දෙන්න. ඔයාලා ෆිනිෂ් ඉට් කියලා දුන්නාට පස්සේ මෙන්න මේ ටිකක් කියලා හරි මේ page එක reload වෙයි. මම මෙතන ඉංග්‍රීසි කැම දා ගන්නවා. හරිද? ඊට පස්සේ මෙතන එනවා තෝරන්න ටිකක්. හරිද? මෙතන සමහර අයට තෝරගන්න බැරි වෙයි. හරිද? සමහර අයගේ තේරුවට මම එක උණ කරලා පෙන්නන්න. මම මෙන්න මේ පහක් තෝරනවා. හරිද? හරි මෙන්න මෙහෙම array එකක් ඒ. එහෙම ආවොත් ඔයාලා page එක refresh කරන්න. හරිද? page එක මෙහෙම reload හරි refresh හරි කරන්න. එතකොට ඕක නැති වෙලා යනවා. හරිද? නැති වෙලා ගහමන්න. ඒක ඕනි නෑ. තෝරන්න ඕනි නෑ. මොකද මේ ඕක සම තෝරන්න පුළුවන් වුණොත් තෝරන්න, බැරි වුණොත් තෝරන්න එපා. මෙහෙම page එක refresh කරන්න. හරිද? ඊට පස්සේ අපේ හෝම් පේජ් එක එනවා. හරිද? ඊට පස්සේ මේක තිය මං හර මේක තියෙන්නේ දැන් ඉංග්‍රීසි නෙවෙයි තමිල් වලින්. හරි? තමිල් වලින් තියෙන්නේ. ඉතින් තමිල් වලින් තියෙන එක අපි දැන් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගමු. ඉතින් ඔයාලා මෙන්න මෙතෙන්ට මෙතන තියෙනවා මේ ලෝගෝ එක. ඒ කියන්නේ ලෝගෝ ගෝලයක් තියෙනවනේ. අන්න ඒක උඩ මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙහෙම ඕපන් වෙයි. ඕපන් වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා මේ මෙන්න මෙතන අන්තිම යටම තියෙන එක උඩ ක්ලික් කරන්න මෙහෙම. හරිද? ක්ලික් කරාට පස්සේ මෙන්න යාගේ භාෂා ටික කියන්නේ ලැන්ග්වේජ් ටික මෙහෙම ඕපන් වෙනවා. මෙතනින් ඔයාලා ඉංග්‍රීසි කියලා සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට වෙනම මෙහෙම page එකකින් ඕපන් වෙනවා. හරි? මෙහෙම ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන add english කියලා දෙන්න. add english කියලා දෙන්න. එතකොට ඒක ඔටෝම මේ රීඩෙක්ට් වෙනවා ආයෙ අපේ home page එකට. ඉතින් ඕක තමයි QR account එක හදන step එක තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් QR එකට ආවට පස්සේ මේ බලන්න මේකට යන ට්‍රැෆික් එක උඹ බලන්න. දැන් මම පෙන්නනවා ඔයාලා මේ පොසිටිව් වියුස් කරලා දින ගාන. දැන් බලමු අපි නිකන් ඔයාලට බලන්න පුළුවන් ලක්ෂ 5කට වඩා මේක වියුස් කළා මේ. වියුස් ලක්ෂ 5කට වඩා තියෙනවා. ඉතින් බලන්න එක පොස්ට් එකේ මෙච්චර වියුස් එනවා කියන්නේ මේක ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට දාලා මම බොරු කියනවා ඔයාලට දාලා බලන්න පුළුවන් සතියක් එක දිගට කරලා බලන්න ඔයාලට කොච්චර වියුස් ටිකක් වෙනවා කියලා. හැබැයි හරියට වැඩේ කරන්න ආටිකල් ටික දාලා හරියට වැඩේ කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මේ වැඩේ වෙන හැටි. හරිද? දුවාට එක මං ගිහුවා මගේ නිච් එක හෙල්ත් ඇන් ෆිට්නස් මං කියලානේ ගත්තේ මෙතනින් මෙතනින් තෝරලා මෙතනින් ගත්තේ මම මෙන්න මේ හෙල්ත් ඇන් ෆිට්නස් කියන එකනේ මං නිකන් ඔයාලට එකක් ගහලා පෙන්නන්න නිකන් නැත්ත ඔයාලා ඔයාලා වැඩි එච්චර සැටිස්ෆයි නිකන් නැත්ත මම මෙතනින් සර්ච් කරලා පෙන්නන්නම් ඕන
මෙන්න යාගේ සර්ච් රිසල්ට් එකක් එනවාද හෙල්ත් ඇන් ෆිට්නස් කියලා එකවරක් සි මේ වගේ සර්ච් රිසල්ට් එකක් එනවාද මම ඕනම මේක ඕපන් කරාවෙන්නේ මෙහෙම මේ ප්‍රශ්නයක් අර දැන් මේ ප්‍රශ්න තමයි ඉස්සෙල්ල එන්නේ හරිද මෙතනින් ඔයාලා ක්වෙස්චන් තෝරන්න පුළුවන් උත්තර දීපුවා එතකොට පෝස්ට් එතකොට ප්‍රොෆයිල් ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් ඊට පස්සේ මාතෘකා ටික ස්පේස් අර මම කිව්වා ස්පේස් හදන්න පුළුවන් කියලා ඒවා හොයන්න පුළුවන් ඉතින් මම ඔයාලට දැන් අර තෝරගත්තේ ප්‍රශ්නේ පොඩ්ඩක් පෙන්නන්න කොච්චර විසිට් කරනවද කියලා ඒකට හරිද ඔයාලට බලන්න පුළුවන් ෆලෝවර්ස් ලා 170ක් ඉන්නවා අපි නිකන් ගිහලා බලමු පල්ලෙහාට මේකට views කොච්චරයිලා කියලා කියලා මම කියලා select කරාම මේ මෙතන දාලා තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙතන මොකක් හරි මම එකත් open කරලා පෙන්නන්න affiliate link එකක් හරි website එක link එකක් හරි තමයි දාලා තියෙන්නේ හරිද බලන්න මේක load වෙනවා මම ගේ website එක link එකක් දාලා දෙන්න ඉතින් ඔයාලට website එකක් තියෙනවා website එකේ වුණා මේක හරහා traffic එකක් ගෙන්න ගන්න පුළුවන් මේක හරහා ගොඩක් දේවල් කරන්න පුළුවන් හරිද මේ බලන්න වෙබ්සයිට් එක තමයි ආ ට්‍රැෆික් එක ගෙන්නන්නේ ඉතින් ඒක තමයි මම ගොඩක් එක niche එකකට හදලා මේ වගේ දැන් මේ හෙල්දිය කියලා මොකක්ද දැන දෙන්නේ ඉතින් ආ ඒක ඒක හරහා යාගේ ට්‍රැෆික් එක ගෙන්න වෙබ්සයිට් එක ඉතින් බලන්න දැන් පල්ලෙහාට ගිහලා මම මේකට පෙන්නන්නම් ඇවිල්ලා තියෙන ගාන මේකට 28ක් ඇවිල්ලා තියෙනවා දැන්ට ඉතින් අප්වර්ඩ් දෙයක් තියෙනවා ඉතින් මේ 28ම අරක වෙබ්සයිට් එක බලන්න ගියත් ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගියත් ඔයාට ගොඩක් වාසි හරි මේක ගොඩක් කල් අල්ලගෙන ඉදියොත් තමයි මේකේ ගේමක් ගහන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ වැඩි දුර වැඩි කියවන්න නැතු ඊළඟ ස්ටෙප් එකට. මොකද ගොඩක් අය නැත්තම් බයිනවා වැඩි කියවනවා වැඩි කියලා බැන්නොත් එහෙම ඉදින් මම වීඩියෝ එක පොඩ්ඩක් ෂෝට් කරලා කියන්න ඔයාලට තේරෙන විදිහට. ඉතින් මම යනවා දැන් මෙතන ස්පේස් කියන එකට. හරි මේ ස්පේස් කියලා දිනවා මෙතන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා. ඒක උඩ ක්ලික් කරනවා මෙන්න එහෙම. එතකොට මෙන්න එවාගේ ලිස්ට් එකක් ඕපන් වෙනවා මෙතන ඔයාලා ක්‍රියේට් ස්පේස් කියනකොට ක්ලික් ගන්න හරිද ක්‍රියේට් ස්පේස් කියනකොට ක්ලික් ගන්න එතකොට මෙහෙම වෙනම ඕපන් වෙනවා ඔයාලගේ නමත් එක්ක මෙහෙම ස්පේස් එක ඕපන් වෙනවා හරිද මෙතන ඔයාලා මේ නම දෙන්න එපා ඔයාලා මෙතෙන්ට දෙන්න ඕනි මම මෙතෙන් මෙන්න මෙතෙන්දී මෙතෙන්දී ගුවන් නිච් එකක් තෝරගන්න කියලා හරිද මෙන්න මේ නිච් එකේ නම තමයි අපි මේ ස්පේස් එකේ නමට දෙන්නේ හරිද ඔයක හොඳට මතක තියාගන්න අපි තෝරගන්න නිච් ඉතින් මේක උඩ ක්ලික් කරලා තමයි ඒක දාන්න ඕනි හරිද මම ඕපන් කරන්නේ නැහැ දැන් මොකද මගේ යන්නේ මගේ ෆෝල්ඩර් එකකට මේක යන්නේ ඒ නිසා මම ඒක ඕපන් කරන්නේ නැහැ ඔයාලා ලෝගෝ එකක් හදලා අප්ලෝඩ් කරන්න හරිද ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන කවර් ඉමේජ් එකක් දාන්න මෙතන තියෙනවා මේ පික්සල් 10 විත් කියලා තියෙන්නේ මේ විදියට හදන්න 5 එක ස්පේස් මේ 5 එක විදියට හදන්න හරිද මේක අර ඉන්චස් වලින් මම දැන් දීලා තියෙන්නේ वाला पोड मैं मेक दाँ पोस्ट डिस्क्रिप्शन पोस्ट टैक्की दाँ मेक सैज मे दिखे लोक इकना वाला लोक सैज से रहा कव इमेज पोट सैज मैं दाँ हर मुकद मम ना कव इमेज दाने मगे स्पेस इक मम कव इमेज सैज दाने पास मेक सैटर तीन इट पास मेटे मेतन वाड़ न्यू सबमिशन तीन मेक अपेट कल्ला එන අයට ප්‍රශ්න උත්තර ඔක්කොම දාන්න පුළුවන් විදිහට හදලා තියන්න. ඒ කියන්නේ අපේ ස්පේස් එක පලෝ කරන අයටත් ප්‍රශ්න දාන්න පුළුවන් විදිහට වගේ හදලා තියන්න. කැමති නම් විතරක්. හරිද? මොකද සමහර විට එක වදයක් වෙන්න පුළුවන්. ඒකෙන්ද ඊට පස්සේ 1D දාන්න පුළුවන් මෙතනින්. ඔයාලා මේ ටික නම් ඉච්චර අත්‍යවශ්‍ය නෑ. අර මේ අර ඔයාලා දැන් ප්‍රශ්නයක් දුන්නොත් ඔයාලට කෙනෙක් ඔයාලගේ ස්පේස් එක පල කරන්න කියලා ඔයාලා ඒක දවසක් ඇතුළත ඇප්රූව් කරනවා වගේ එකක් තමයි මෙතන කියන්නේ. මන්න මේවා කරන්නේ නැහැ මොකද මේ මම මගේ පර්සනල් විදියට තමයි කරන්නේ මගේ විතරයි දාන්නේ ඒක නිසා හරිද ඉතින් මොකද අනිත් අය දාපුවන් පස්සේ අපේ ස්පේස් එක යාලා යාට ඕනි ඕනි දේවල් දානවා අනවශ්‍ය දේවල් දානවා ඒක නිසා මම ඒක ඒගොල්ලන්ට ඇප්‍රූව් දෙන්නේ නැහැ හරිද ඉතින් ඔයාලත් ඒ විදියට කරන්න ඊට පස්සේ ඒක හරි මෙච්චර තමයි මේක තියෙන්නේ හරිද මේ ටිකත් අදාගෙන ඉවරයි ඊට පස්සේ තව දෙයක් ඔයාලා දැන් ඔයාලා හිතමු දැන් යාළුවෙක්ට එහෙම ඔයාලට ඉන්වයිට් කරන්න ඕන නම් එයාට මෙන්න මෙතනින් ඉන්වයිට් ගන්න පුළුවන් ඇඩ්මින් වශයෙන් හරි මෙන්න මේ ඇඩ්මින් ඉන්වයිට් කෙනෙකුට ක්ලික් කරන්න. එතකොට මෙහෙම ලිස්ට් එකක් එනවා. ඉතින් ඔයාලට ෆලෝවර්ස් කෙනෙක් විදියට ගෙන්න ගන්න කන්ට්‍රිබියුට්. එතකොට මොඩරේටර්. එතකොට ඇඩ්මින් වශයෙන් ඔය විදියට ඔයාලට මේක ෆලෝ කරගන්න පුළුවන්. හරිද? මේ ඔයාලට පුළු තව දෙයක් කියන්න තව ට්‍රික් එකක් මම සමහර විට ඔයාලගේ මේ account ban වෙනවා. ඒ කියන්නේ දැන් මේ මේ හදන QR account එකේ මේ profile එකේ දැන් මම මාරි බද්දන එක මොකද්ද කරන්නේ නැහැ දාලා හැදුවේ අන්නේ page මේ account එක ban වෙනවා හරිද ban වුණොත් ඔයාලා මේ space එකට යන්න බෑනේ ඒකට මම ඔයාලට තව trick එකක් කියන්න ඔයාලා මේක වෙනම තව account එකක් හදලා ඒකට admin දීලා තියාගන්න එතකොට කොච්චර account ban වුණත් ඔයාලට අර account එකෙන් ආය admin දී දෙන්න පුළුවන් හරිද මේක කවුරුහක් කියලා දෙන්නේ නැහැ ඒ දේ ඔයාලට කරන්න පුළුවන් හරි ඉතින් ඔයාලා එහෙම කරන්න මොකද එතකොට ඔයාලට ගොඩක් වාසි හරි
මොකද මේ account එක ban වුණා කියලා space එක ban වෙන්නේ නැහැ. ඉතින් space එක අපිට ගන්න පුළුවන් admin දී දෙන්න පුළුවන් නේද? ඒක නිසා admin දීලා තියන්න. හරි. දැන් අපි niche එකට අනුව space එකත් හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මේකේ ඉතුරු වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් ඔයාලට පුළුවන් quar එකටම ගිහිල්ලා මෙතන මම ඉස්සෙල්ලා search කරා වගේ මම මෙතන search කරේ health and fitness කියලානේ. ඉතින් මෙන්න මේව search කරාට පස්සේ එනවනේ මේ ප්‍රශ්න ටික. සර් මේ ප්‍රශ්න ටික එනවනේ. ඉතින් මේ ප්‍රශ්න ටිකෙන් මම එකක් තෝරගන්නවා මෙන්න මේව. හරිද? මම කලින් තෝරගත්ත එක මම තෝරගත්තේ. ඉතින් ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයන්න යන්නේ. හරිද? ඉතින් මම මෙන්න මේ ප්‍රශ්නේ මේ විදියට copy කරගන්නවා. හරිද? copy කරගෙන ඉවර වෙලා මම යනවා Google එකට. හරිද? Google එකට ගිහිල්ලා ප්‍රශ්නේ paste කරලා අපි search කරනවා. හරිද? search කරාට පස්සේ මෙන්න මේ වගේ उत्तर हर मे वे उत्तर वाल मम एक ट्रिका मम खली सैट हर एक मम की मेकिंग मे आड़े वीडियो का वाल मेतन गेम पुलवा हर मम ये ट्रिकना देम सर्च पास प्रश्न उत्तर वाल पुलवा දැන් DL upload එක හරි නැත්නම් link store න site එක හරි හරිද DL upload එක නම් මේක Google Doc එකකට يعني මම ඕන කරලා පෙන්නන්නම් මෙන්න මේව දැන් ආවනේ මේක හරි මේ search කරලා පස්සේ ආවනේ ඉතින් මේ website එක මම මෙන්න මේක කරලා open කරගන්නවා වෙනමට app එකකින් මේ විදියට හරිද මේව open කරාට පස්සේ මේකේ link එක තියෙනවානේ හරිද මේකේ link එක ගන්න මේක link එක අරන් ඔයාලා Google Doc එකකට දාගන්න හරි මම මේක කියලා දීලා තිනවා Google document එකට දාගෙන ඒක අර කලින් වීඩියෝ එක බලන්න ඒකට දාලා ඒකට upload කරන හැටි මම කියලා දීලා තිනවා හරි DL upload එකට upload කරන හැටි කියලා දෙනවා මෙන්න මේ වීඩියෝ එකේ හරි මේ පල්ලෑ තිනයි වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එක මේ තියෙන්නේ මේ වීඩියෝ ටිකේ තමයි කියලා දෙන්නේ ඒක ඉතින් ඔයාලා මේ විදියට බලලා ඒක upload කරගන්න අනිවාර්යෙන් මේ ගේම් එක ගන්න පුළුවන් ඉතින් මම දැන් මේ තෝරගත්තනේ මේක හරි දැන් මම DL upload එකට මම හිතමු දැන් link එක upload කරගෙන ඉවරයි හරි ඒ link එක තමයි මේ ඒ link එක කියලා හිතමුකෝ මම දැන් notepad එකක් ගන්නවා මෙතනින් හොඳට බලන්න හරි මොකෝ මේක සංකීර්ණයි පොඩ්ඩක් ඔයාලට තේරුම් ගන්න අමාරුයි දැන් මම ඒ link එක දැන් Google දැන් මම මෙතෙන්ට ගන්නෙ ඔයාලා මම අනුමාන කරනවා මෙතෙන්ට ගන්නෙ අර Google doc එකේ link එක මම අර අර video එකේ කියා දුන්න විදිහට තමයි මේ link එක ගන්න. හරි. ඔයාලා නිකන් හිතන්නේ මේක තමයි DL upload එකෙන් අපි generate කරගත්ත link එක කියලා. හරි. DL upload එකෙන් generate වුණ link එක තමයි මේක. හරි. ඉතින් මම දැන් මේ link එක ගත්තා. ඊට පස්සේ මම යනවා ආයර article එකට. ඒකට ගිහිල්ලා ඒකෙ වෙන්න මෙහෙම කොටසක් copy කර ගන්නවා. මේ විදිහට copy කරගෙන ඒකත් මම notepad එකකට මෙන්න මේ විදියට අර notepad එකේම යටින් දානවා හරිද මෙන්න මේව දානවා හරි මේ විදියට දාලා පොඩි කොටසක් හරිද දැන් හරි අපි DL uploading අර මගේ වීඩියෝ එක කියලා දෙන link එක generate කරගත්ත ප්‍රශ්නෙට අදාළ උත්තරයක් හොයාගෙන ඊට පස්සේ ප්‍රශ්නේ පොඩි කොටසකුත් ගත්තා හරිද ඊට පස්සේ දැන් යනවා අපේ මෙන්න මේ ප්‍රශ්නෙට හරි ඔයාලා මේ ප්‍රශ්නේ මෙතනින් copy කරගන්න ආයෙ පාර හරිද ඊට පස්සේ අපි හදපු ස්පේස් එක තියනනේ මේ ස්පේස් එක දැන් ඔයාලා මේක ලෝගෝ එක දාලා ඔක්කොම හදාගත්තනේ මේ ස්පේස් එකට ඇවිල්ලා ඔයාලා කරන්න ඕනි මොකද්ද දන්නවද මෙන්න මෙතන මේ පෝස්ට් කරන්න තැනක් තියෙන මේක උඩ ක්ලික් කළා මෙහෙම පෝස්ට් ගන්න හරිද මෙතන පෝස්ට් කරද්දි මෙතන ක්‍රියේට් පෝස්ට් කියලා එනවා ඇඩ් ක්වෙක්ෂන් කියලා එනවා ඉතින් ඔයාලා මෙතනදී ඇඩ් ක්වෙක්ෂන් කියනකොට ක්ලික් කරන්න ඊට පස්සේ මේක පේස්ට් කරන්න හරිද මේව පේස්ට් කරන්න ප්‍රශ්නේ අපි අර කොපි කරන් ආව ප්‍රශ්නේ හරිද ඊට පස්සේ මෙතන ආස් කියලා එකක් තියෙනවා ඒක උඩ ක්ලික් කරාට පස්සේ මේක ඔටෝමැටිකලි පෝස්ට් වෙනවා මෙන්න මේ විදියට හරිද මෙහෙම ඕපන් වුණා මේක කට් කරන්න මේක වැඩක් නැහැ ඉතින් මේ තියෙන්නේ අපි දාපු ප්‍රශ්නේ හරිද දැන් ඔන්න ප්‍රශ්නේ දැම්ම අපේ ස්පේස් එකේ ඊට පස්සේ අපි මොකක්ද ගන්නවද කරන්නේ මේ තියනවා දැන් ප්‍රශ්නේ ඔයාලා දැන් මෙතන ප්‍රශ්නේ තියෙනවා අපි දැන් ප්‍රශ්නේ දැම්මා අපේ ස්පේස් එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඔයාලා මෙතන දැන් ආන්සර් කියලා එකක් තියෙනවනේ මේ මෙන්න මේ ආන්සර් කෙනෙකුට ක්ලික් කරන්න හරිද ඊට පස්සේ ඒක ඕපන් වුණානේ දැන් ඔයාලා දැන් අපි දැන් අර notepad එකේ පොඩි කොටසක් paste කරගත්තනේ මේ මෙව්වාගේ answer එකේ හරිද අපි දීපු answer එකේ පොඩි කොටසක් මෙන්න මේ website එකේ මෙන්න මේ කොටස අපි copy කරගත්තානේ මේ කොටස අරන් ඇවිල්ලා මේ space එකේ මෙන්න මේ answer ගෙන් තන්ට දෙන්න හරිද මෙන්න මෙහෙම දීලා
මෙතන ඔයාලා ක්ලික් කිය හරි ඒ මොකවත් දාන්න එපා මෝ කියලා දෙන්න හරිද මෝ කියලා දෙන්න මෝ කියලා දීලා අපි දැන් අර DL upload ඩේ මේ ජෙනරේට් කරගත්ත link එක දිනවනේ මෙන්න මේක කොපි කරගන්න හරි මේක කොපි කරගෙන ඔයාලා මේ ස්පේස් එකේ මෝ කියලා ගත්තනේ මෙන්න මේක පොඩ්ඩ highlight කරලා මේ මෙතන තියෙන මේ capital A simple A අන්නේ දෙක උඩ click කරන්න හරිද click කරලා ඉවරලා මේ මෙතන icon එකක් තියෙන නිකන් මහා මුතු අන්නේ ඒක උඩ එකපාරක් click කරන්න ඒක උඩ click කරලා මෙතන paste අර අපි copy කරන් ආපු DL upload ඩේ link එකේ මේව paste කරලා add කියලා දෙන්න හරිද add කියලා දීලා ඊට පස්සේ මෙතනින් post ගන්න හරි මේ post එනවා දැන් ඕකම බලන්න post වානේ ඊට පස්සේ ඔයාලට තව දෙයක් ඕනනම් කරන්න පුළුවන් මම ඒක ආය කරලා පෙන්වන්න. ඉතින් මේ විදියට ප්‍රශ්නේ post වුණානේ. දැන් මේකට ඔය දැන් මේක ඉතුරු ටික බලන්න ඕනි කෙනා අනිවාර්යෙන් මෙතන මේ එක view එකකුත් ආමේ. මේ මේක නම් මගේ view එකක් විතර මම හිතන්නේ පෙන්වන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ දැන් කියවනවා. එයාට ඕනි උත්තරේ මේක. හරි මේක ටිකක් තියෙනවා යාට වැදගත්. ඉතුරු ටික බලන්න යා මෝ කියලා click කරනවාම තමයි. හරිද? අනිවාර්යෙන් click කරනවා. ඉතින් මේක click කළා කරපුවාම යන්නේ අපේ DL upload කියන එකට තමයි DL upload කියන එකට තමයි යන්නේ. එතෙන්ට ගියා කියන්නේ එතනින් අපේ income එක හැදෙනවා. හරි මේක මම කරන්න කියන්නේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ ඉතර වෙනකන් විතරයි. මොකද මම පටන් ගන්නවා ඊළඟට affiliate marketing කියන session එක. හරි? ඉතින් මම මෙතන දැන් දාලා තියෙන DL upload ඩේ link එක. ඉතින් ඔයාලට තව පොඩ්ඩක් මේක මිනිස්සු ගෙන්න ගන්න ඕන නම් ඔයාලා ප්‍රශ්නේ හදද්දි මම දැන් මේක edit කියලා දෙනවා. ප්‍රශ්නේ හදද්දි මෙන්න මේව වැඩක් කරන්න. මෙන්න මෙතන ඔයාලා Google එකට ගිහිල්ලා ඔයාලා කරන niche එකට අදාළව ඔයාලා කරන niche එකට අදාළව image එකක් තෝරගන්න හරිද මම දැන් තෝරනවා මගේ category එකෙන් මම එකක් තෝරගන්නවා image දැන් මෙන්න ඔයාගේ image එකක් ආවනේ ඉතින් මම මෙතනින් right click කරලා මෙහෙම copy කියලා image දෙනවා හරිද මම මේ Google එකෙන් ගන්න ඔයාලා Google එකෙන් ගන්න එපා සමහර image copyright වදිනවා හරිද ඔයාලා මෙතන create අර මොකද මම අර කියලා දීලා ඇති මගේ වීඩියෝ වල pixel pexabay වගේ වෑන් වීඩියෝ ටිකක් මෙන්න මේවා copy කරගන්න right click කරලා වීඩියෝ එක මේවා copy image කියලා දෙන්න. හරිද? copy image කියලා දීලා ඔයාලා ප්‍රශ්නේ post කරන්න ඕනේ නැහැ. post කරන්න කලින් මේක කරන්න පුළුවන් හොදේ. ඉතින් post කරන්න කලින් මේක කරන්න. මං හරිද? දැන් copy කරන් ආපු එක මම මෙතෙන්ට මෙහෙම paste කරනවා. හරිද? දැන් මම copy කරන් ආපු එක මේකට paste කරනවා. මෙන්න මේ විදිහට ඔන්නෝ paste කරනවා. එතකොට මේකට වැටෙනවා. හරිද? समहार इमेज कॉपी उत्तरे हदला මෝගිල දාලා මම ආය එක link එක දානවා. ඔයාලා දාන්න ඕනේ DL upload ඩේ link එක. හරි. ඒකේ හරි ඔයාලා ප්‍රොමෝට් කරන affiliate link එක තමයි මෙතන මෝ කියන එකට දාන්න ඕනේ. හරිද? මෙතෙන්ට දාලා මෙතනින් add කියලා දාලා post කියලා දෙන්න. හරිද? දැන් post උනානේ. ඔබ බලන්න දැන් open වෙනවා. මෙන්න ඒක open වෙනවානේ. දැන් බලන්න මේක අනිවාර්යෙන් යනවම තමයි. හරි? ඒ කියන්නේ අනිවාර්යෙන් මේ post එක ඔයාගේ හිතට වැදුනොත් එයා යනවම තමයි මේ link එකෙන්. ඉතින් මෙන්න මේ link එකෙන් ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාලට income එකක් generate වෙනවා. ඉතින් ඔයාලට මම කියන්නේ දවසට ප්‍රශ්න පහක් විතර දාන්න. හරි ප්‍රශ්න පහක් විතර answer දෙන්න. ප්‍රශ්න නැතත් ඔයාලා image එකක් හරි දාන්න. හරි space එකේ image එකක් හරි දාලා මේ space එක grow කරගෙන ලස්සනට වැඩේ කරන්න. මම ඕක තමයි කියලා දෙන්නේ මේක 100ට 100ක් success මම යූස් කරන method එකක්. හරි මම යූස් කරන method එකක් තමයි කිව්වේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ method එක හරියට යූස් කරයි කියලා. හරි හරියට යූස් කළා හොඳ QR account එකක් හදාගනී කියලා මම හිතනවා. ඉතින් QR space එක හොඳට grow කරගන්න. මොකද මේක හොඳ මම ඔයාලට මේකට traffic එකක් පෙන්නන්න. මේක ඉන්නේ real active traffic එක. හරි මම ඔයාලට එක පෙන්නන්න मैंने सिमिल वेब की निकल आना गील पेन्ना वाल सिमिल वेब की निकल आवाड़ पसेट अक्लाना लोड मेन मेदन वाड़ गल वाला मम बोर गील मम बोर गील की हितन वाला सती हरियट वेड मेसेज मूगी अने बोर गील हर मेकने वाल बरी उन मेकड़ ट्रफि गिन्न
අඩුම ස්පේස් එකකට 1000කවත් ට්‍රැෆික් එකක් ගේන්න ගන්න බැරි වුණොත් මට මැසේජ් එකක් දාන්න. හරි. මගේ තියෙනවා මම සතියෙන් 20000 30000 ගන්න ස්පේස් තියෙනවා. ඒකයි මම කියන්නේ. හරි. අලුතෙන් අද ස්පේස් එකට මම ගිය සතිය ඇදුවා මන්ත්ලි views කියන්නේ දවස් 7ක් වගේ පෙන්නනවා. දවස් 7කට 20000 පන්නලා views එනවා. ඒකයි මම කියන්නේ. පුළුවන් හින්දා කියන්නේ කරලා බලලා. ඉතින් මම ඔයනම් මෙතෙන්ට පෙන්නනම් QR කියලා ගහලා මේ දින කුවාරගෙන් සයිට් එක. ඉතින් මම මෙතන සර්ච් කරලා පෙන්නන්න. ඉතින් අපිට දලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකත් මේක සර්ච් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ලෝඩ් වෙනකොට මේක කැටගරි එකේ රෑන්ක් එක 2 කියලා දිනවා. ඉතින් ඔයාලට එන දැන් මිලියන 775ක ට්‍රැෆික් එකක් එනවා මේකට. හරි. මිලියන 775ක ට්‍රැෆික් එකෙන් අපිට මිලියන 4ක් 5ක් ගලවන්න බැරි කමක් නැහැ. ඉතින් මම ඒකත් ඔයාලටම කියනවා බලන්න පුළුවන් මේක හොඳ ට්‍රැෆික් එකක් එනවා. USA වලින් හොඳ ට්‍රැෆික් එකක් එනවා. अरे मैं इंडिया वेनुत्ते नोडिका इंडिया वेने आया तमाई ओए लिंक क्लिक करला ओए तीने वा डाउनलोड कर गन्ना बालाने हरे मोनो हरे दुन्नत उन तमाई गन्ना बालाने एक निसाय मामा किया ने लिंक या अर वागे दान डीएल अपलोड दे वागे अरे इधी मेरी और बोटा डाला ओपो दिया गन्ना बोलवा मामा ईलांगा वीडियो के කියන්නේ දැන් මම අතන මේ වීඩියෝ එක නවත්තනවා. හරි. මේක තමයි ට්‍රික් එක. DL අප්ලෝඩ් දෙනේ ඕනෙම සයිට් එකක ඔයාල ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න ගුව මේ විදියට කරන්න අනිවාර්යෙන් 100% සක්සස්. හරි. මම A to Z කියලා දුන්නා ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව පොඩි දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. මෙන්න මේක. හරි. මගේ තියෙනවා membership group එකක් මමත් ඉන්නවා මගේ සර් තමයි මේක කරන්නේ හරි මේක අපි affiliate marketing freelancer පැත්ත එතකොට YouTube පැත්ත ඕනිම පැත්තක support එකක් දෙනවා හරි මේකේ ගානක මුලදිම කියන රුපියල් 5000ක් ගන්නවා අපි 5000ක් ගත්තර වාලට 5000 ගන්නේ අවුරුද්දකට හරි අවුරුද්දකට වාලට support එකක් දෙනවා මේ team view බහරා ඔයාලගේ PC log ගලා ඔයාලගේ තියෙන අඩුපාඩු ඔක්කොම හදලා දීලා ඔයාලට support එකක් දෙනවා. හරි. ඉතින් මේකේ අපි ඔයාලට Canva Pro lifetime free දෙනවා. හරිද? Free SEO tool දෙනවා. ඉතින් ඔයාලා දන්නවා Canva Pro එකක් lifetime අඩුම රුපියල් 1000ක්වත් කියනවා. හරි. හරි. හරිද? lifetime ගන්නවා රුපියල් 1000ක් කියනවා. ඉතින් SEO tool අත ගන්නවා අපි website හදන හැටියට. website හදද්දී එතකොට affiliate product promote කරනකොට article ලියද්දි. හරිද? ඒ වගේම මේ Grammarly premium එක lifetime දෙනවා. හරිද? මේ Grammarly premium එක මාසික රුපියල් 800000කට තමයි ඔයාලට ගන්න වෙන්නේ. නමුත් අපි අවුරුද්දකට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක වැඩ අවුරුද්දක නේ අපි ජීවිත කාලෙම දෙනවා. හරිද? ඉතින් දැන් ඔයාලට මාසෙකට 800000 දීලා ගන්න එක අවුරුද්දකට බැලුවොත් මේක ලයිෆ් ටයිම් බැලුවොත් එහෙම ඔයාලට කොච්චර ඉතුරුවත් නිකන් අවුරුද්දකට දුවා 12000ක් විතර යනවා. ඉතින් රුපියල් 5000කට මේ දෙක මේක ගත්තත් පාඩු නෑ. හරිද? ඉතින් ඔයාලට බලන්න නිකන් කොයිල් බොට් එකත් ඒ විදිහම තමයි මේ ගමලි එක වගේම තමයි දෙන්නේ. ඉතින් අපි ටීම් වීව සපෝට් එකක් දෙනවා. මම වැඩි මේක ගැන කතා කරන්නේ නෑ. මොකද එන එක එනවා නැති එක නෑ තමයි. ඉතින් මම බලෙන් ගෙන්න ගන්නෑ. ඉතින් ඔයාලට කැමති අය මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. කැමති නම් විතරක් බලෙන් ගන්න. මොකද බලෙන් ගනම් ගොඩ දාන්න බෑ. අනික නිකන් එන්න එපා. ස්කිල් එකක් හරි මොකක් හරි චූටි හරි හැකියාවක් තියෙන නම් විතරක් එන්න. ඒකත් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාට සුබ දවසක්. ගුඩ් ලක්.